තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල කෙටි සටහන් හය ශ්‍රේණිය දෙවනි පාඩම. මීට කලින් අපි පළවෙනි පාඩමේ කෙටි සටහන සාකච්ඡා කරලා තිබෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට එම කෙටි සටහන අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. අනිකුත් ශ්‍රේණිවලට අදාළවත් මේ විදිහටම අපි සාකච්ඡාවන් පෙළක් පවත්වනවා. එම සියලුම සාකච්ඡාවන් කෙටි සටහන් පොත් ලෙස අපි පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව මගින් ප්‍රකාශනයට පත් කරලා තිබෙනවා. අපි බලමු හය ශ්‍රේණිය දෙවනි පාඩම කෙටි සටහන. බෞද්ධයෙකුගේ ලක්ෂණ හැඳින ගනිමු කියන පාඩම. දුවේ පුතේ, මේ පාඩමේදී දිගටම සාකච්ඡා කරලා තියෙනවා ඝටිකාර සූත්‍රය ඇසුරු කරගෙන කරන ලද සාකච්ඡාවක්. ඝටිකාර කියන සූත්‍රය සූත්‍ර පිටකයේ සඳහන් වෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙන් කියවෙනවා ශ්‍රද්ධාව පිළිබඳව. ඝටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝති. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සහ සංඝ රත්නයේ සරණ යෑම ශ්‍රද්ධාවන්ත ඒ වගේම බෞද්ධයෙක් බවට පත්වෙන්නට නම් අනිවාර්යයෙන්ම බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සහ සංඝ රත්නයේ සරණ යන්නට ඕන. අපි අදහස බලමු මුලින්ම ඝටිකාරෝ කෝ මහරජ. මහරජතුමනි, ඝටිකාර කුම්භකාරෝ කුඹල්කරුවා බුද්ධං සරණං ගතෝ බුදුන් සරණ යන ලද්දේ ධම්මං සරණං ගතෝ ධම්ම සරණ යන ලද්දේ සංඝං සරණං ගතෝ ති සංඝ සරණ යන ලද්දේ යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඝටිකාර කුඹල්කරුවා මහරජතුමනි, මහ රජ කෙනෙක්ට තමයි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මහරජ අපි තේරුම් ගන්නට පුළුවන් විදිහටම අපි මේ පාඩේ යොදා ගනිමු. මහරජතුමනි ආමන්ත්‍රණය කරනම බුදුරජාණන් වහන්සේ රජතුමාට, මහරජතුමනි ඝටිකාරෝ කෝ කුම්භකාරෝ. ඝටිකාර කියන කුඹල්කරුවා වනාහි, ඝටිකාර කියන කුඹල්කරුවා බුද්ධං සරණං ගතෝ බුදුන් සරණ යන ලද්දේ. බුදුන් සරණ ගියපු කෙනෙක්. ධම්මං සරණං ගතෝ ධම්ම සරණ ගියපු කෙනෙක්. සංඝං සරණං ගතෝ සංඝ රත්නයේ සරණ ගියපු කෙනෙක් ඉති යනුවෙන්. යනුවෙන් කියන පාඩේ ඒ වචනේ යෙදෙන්නේ නිපාතයක් විදිහට යනුවෙන් කියලා ඒ සූත්‍රයේ ඇතුළත් වෙන කාරණාවක් නිසා. මහරජතුමනි, ඝටිකාර කුඹල්කරුවා බුදුන් දහම් සංඝුන් සරණ ගියේ වෙයි කියන අදහස තමයි ඒ පාඩේ අදහස. එහෙමනම් මේ බෞද්ධයෙකුගේ ලක්ෂණ හැඳින ගනිමු කියන පාඩමේ සඳහන් වෙන පාඩයක්. බුදුරජාණන් වහන්සේ සංඝරත්නය පිරිවරාගෙන කොසල් රට සැරිසරද්දී එක්තරා ප්‍රදේශයකදී මදක් නැවතී සිනා පහල කළ බව දුටු ආනන්ද හාමුදුරුවෝ ඒ පිළිබඳ විමසූ විට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහල කරනවා. ඒ අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ එක දැකලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දුන් පිළිතුරෙහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මද සිනහ පහල කළේ කුමක් සඳහාද කුමක් නිසාද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට පිළිතුරු ලබා දුන්නා. ඒ ලබා දුන්නු පිළිතුරට අනුව ඒ පිළිතුරත් ඒ වගේම ඝටිකාර සූත්‍රයේ සඳහන් වෙන සමහර කාරණාවනුත් මේ පාඩමේ ඇතුළත් වෙලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පිළිතුර තුල තමයි මේ ඝටිකාර කියන උපාසකතුමා හා සම්බන්ධ සිදුවීම ඇතුළත් වෙලා තියෙන්නේ. ඝටිකාර උපාසකතුමා ජීවත් වුනේ වේහලිංග කියන ගමේ. ඝටිකාර උපාසකතුමා, ඝටිකාර උපාසක දැන් බුදුන් දහම් සඟුන් සරණ ගිය
ගටිකාර කියලා උපාසකෙක් කුඹල්කරුවෙක් ඉන්නවා කියලා සඳහන් කළානි. ඉතින් මේ කුඹල්කරුවා ඉඳලා තියෙන්නේ වේහලිංග කියන ගමේ. ඔහුගේ රැකියාව උනේ වලං හදලා ජීවත් වීම. කුඹල්කරුවෙක් කියලා කියන්නේ වලං හදලා ජීවත් වෙන අයට කුඹල්කරුවෝ කියලා කියන්නේ. එහෙනම් වේහලිංගේ හිටපු මේ ගටිකාර කියන උපාසකතුමා වලං හදලා ජීවත් වෙන කුඹල්කරුවෙක්. ගටිකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අන්න මොන බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීමක්ද මේ සඳහන් කරන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීමක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීමක්. අග්‍රදායකයායි උපස්ථායකයායි. ගටිකාර කියන මේ කුඹල්කරුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා. අග්‍ර උපස්ථායකයා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා කවුද? අනේ පිටුසිටුතුමා. අග්‍ර උපස්ථායකවරයා කවුද? ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අනේ පිටුසිටුතුමාත් උපස්ථාන කරලා තියෙනවා. අග්‍රදායකයා අනේ පිටුසිටුතුමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකවරයා බවට පත් වුණේ ස්ථීර වශයෙන් ආනන්ද තෙරුන් වහන්සේ. ඉතින් ගටිකාර කියන කුඹල්කරුවා අග්‍රදායකයා වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. ගටිකාරට සිටි යාළුවා වන්නේ ගටිකාරට හිටියා හොඳ යාළුවෙක්. යාළුවෙක් හොඳ කියන්නේ යාළුවෙක් හිටියා. ගටිකාර නිසා තමයි පස්සේ ජෝතිපාල හොඳ යාළුවෙක් බවට පත් වුණේ. ගටිකාරට හිටපු යාළුවගේ නම තමයි ජෝතිපාල. ජෝතිපාල කියන්නේ අන්‍යලබ්ධිකයෙක්. අන්‍යලබ්ධිකයෙක් කියලා කියන්නේ බුදුදහම අනුගමනය කරන්නේ නැති වෙනත් ආගමික ඇදහීමක් අදහන අයට තමයි අදහන කෙනෙක්ට තමයි අන්‍ය ලබ්ධිකයෙක් කියලා කියන්නේ. ගටිකාර කියන්නේ අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගියපු බෞද්ධයෙක්. ගටිකාර තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ජෝතිපාල අන්‍ය ලබ්ධිකයෙක්. බලන්නකෝ ගටිකාර කියන තෙරුවන් සරණ ගියපු මේ කුඹල්කරුවගේ ශ්‍රද්ධාවන්ත කුඹල්කරුවගේ යහළුවා හොඳම යහළුවා කවුද? අන්‍ය ලබ්ධික යහළුවෙක් ජෝතිපාල. බෞද්ධයෙකු ළඟ තිබිය යුතු හොඳ ලක්ෂණයක් තමයි මව්පියන්ට සැලකීම. මව්පියන්ට සැලකෙන එක ගොඩක් හොඳ ලක්ෂණයක්. ඉතින් එදා කාශ්‍යප බුදුරජාණන් මේ යාළුවන්ගෙන් ගටිකාර උපාසකතුමාගේ ලක්ෂණ ගත්තට පස්සේ දෙමව්පියන්ට සැලකීමේ උතුම් වූ ලක්ෂණයක් තිබුණා. බෞද්ධයෙකු ළඟ තිබිය යුතු හොඳ ලක්ෂණයක් තමයි මව්පියන්ට සැලකීම. ඉතින් දවසක් ගටිකාරත් එක්ක ජෝතිපාල කොහොම හරි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවනේ. ඒ බණ අහන්න ගියපු වෙලාවේ ජෝතිපාල හොඳටම පැහැදෙනවා. ජෝතිපාල හොඳටම පැහැදිලා අහනවා ගටිකාරගෙන්, ගටිකාර ඔයාට මහන වෙන්න හිම හිතුනේ නැද්ද? ඒ වෙලාවේදී තමයි කියන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්න අඳ වෙලා ඉන්නේ. අඳ අම්මයි තාත්තයි දෙන්නෙක් මට ඉන්නේ. ඒ නිසා මම මව්පියන් දෙන්නව රැකගන්න ඕන. ඒ නිසා මහන වෙන්න බෑ කියලා කියනවා. එනම් හොඳ බෞද්ධයෙක් විදිහට ගටිකාර සතුව තිබුණු ලක්ෂණයක් තමයි මව්පියන්ට සැලකීම. එදා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මහන කරවනු ලැබූ ජෝතිපාල අපේ බෝසතාණන් වහන්සේ. ඔන්න ගටිකාර මහනෙවෙන්න මහන වුණේ නැහැ. හොඳම යාළුවා වෙච්ච අන්‍ය ලබ්ධික ජෝතිපාල මහන වුණා. මොකක් නිසාද? ගටිකාර කියන මේ හොඳ යාළුවාගේ මඟ පෙන්වීම නිසා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මහන වුණා ජෝතිපාල. ඒ ජෝතිපාල විදිහට මහන වෙලා තියෙන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුව බවට පත්වෙච්ච බෝධිසත්වයන් වහන්සේ. ඒ දවස කසී රටේ සිටි රජතුමා කිකී කියන රජතුමා තමයි ඒ රටේ හිටපු රජතුමා බවට පත් වුණේ. ඉතින් පාඩමේ සඳහන් වෙනවා මේ රජතුමා පිළිබඳවත්. කිකී රජතුමා පිළිබඳව ගටිකාර උපාසකතුමාගේ ලක්ෂණ කිහිපයක් අපි කෙටියෙන් බලමු. තුනුරුවන කෙරෙහි කවදාවත් කලකිරෙන කෙනෙක් නොවීම, හොඳට පන්සිල් ආරක්ෂා කිරීම, බෞද්ධ ජීවිතයේ වැදගත්ම ලක්ෂණයක් වන සිල්වත්කම ඇති කෙනෙක් වීම, ලද දෙයින් සෑහීමකට පත්වීම, මම මගේ යන හැඟීම්
බැහැර කරලා කටයුතු කරන කෙනෙක් වීම. තමන්ගේ නිවසේ තිබුණු දේවල් පවා බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙනවා. ඉතින් පාඩමේ ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කිකි කියන රජතුමා බුදුරජාණන් වහන්සේට තමන්ගේ රාජ්‍යයේ වස් සමාදන් වෙන්නට කියලා ආරාධනාවක් කරනවා. ඒත් ඒ වෙනකොට ගටිකාර කියන උපාසකතුමා ආරාධනා කරලා තිබුණ නිසා කාසිප බුදුහාමුදුරු එක බාරගත්තේ නැහැ. ඒ වෙලාවේදී රජතුමාට හොඳටම කලකිරීමක් ඇති වුණා. ඒ වෙලාවේදී රජතුමා ප්‍රකාශ කරනවා කාසිප බුදුරජාණන් වහන්සේට, ඔබ වහන්සේට මම ගොඩක් උපස්ථාන කළා. ඉතින් ඒත් ඔබ වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තේ නැහැ. එහෙම කියලා ප්‍රකාශ කරන වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ගටිකාර කියන උපාසකතුමාගේ හොඳ ලක්ෂණ ගොඩක් කියන්නේ. එක අවස්ථාවකදී මොකද කරන්නේ? පන්සල වැස්සෙන් තෙමන වෙලාවක ගටිකාරගේ නිවසේ තිබුණු පිදුරු ගෙනල්ලා, තමන්ගේ වහලේ වහලා තිබුණු පිදුරු ගෙනල්ලා තමයි විහාරස්ථානයේ සෙවිලි කළේ කියලා බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ කතාව ඇහුවට පස්සේ කිකි කියන රජතුමාත් කරත්ත 500ක බඩු පුරවාගෙන ගිහිල්ලා ගටිකාරට ලබා දීලා තියෙනවා. ඒත් ගටිකාරයේ ගල් 500 තිබුණු බඩු එකක්වත් අරගත්තේ නැහැ. ඉතින් ඒ හොඳ ලක්ෂණ ගොඩක් ගටිකාර සතුව තිබුණා. තුනුරුවන් කෙරෙහි කවදාවත් කලකිරුණේ නැහැ. හොඳට පන්සිල් ආරක්ෂා කළා, දෙමව්පියන්ට සැලකුවා. ඒ වගේම ලද දෙයින් සතුටු වුණා. මම මගේ කියන හැඟීමෙන් තොරව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ නිවසේ තිබුණු දේවල් පවා පරිත්‍යාග කරන්නට පුළුවන් විදිහේ හිතක් තිබුණු කෙනෙක් තමයි ගටිකාර කියලා කියන්නේ. ඒ විදිහේ හොඳ ලක්ෂණ ගොඩක් බෞද්ධයෙකුගේ ලක්ෂණ විදිහට ගටිකාර කුමල්කරුවා ගාව තිබුණා. හොඳයි, මේ පාඩමේදී ගටිකාර, ඒ වගේම ජෝතිපාල කවුද කියලා, ඒ වගේම කිකි කියන රජතුමා කවුද කියලා, ඒ වගේම ගටිකාර, ජෝතිපාල, කිකි කියන මේ රජවරු සම්බන්ධ මේ අය සම්බන්ධ වෙච්ච කතා ප්‍රවෘත්ති සිද්ධ වුණේ මොන බුදුරජාණන් වහන්සේගේ කාලයේදීද කියලාත් මතක තියාගන්න. ඒ වගේම මහරාජ ගටිකාරෝකෝ කුම්භකාරෝ මේ පාඩය ඒකත් හොඳට මතක තියාගන්න. ඒකේ අදහසත් මතක තියාගන්න. ඊට පස්සේ මේ ගටිකාර කුඹල්කරුවාගේ කතාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ කොහෙදීද කියලාත් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ සංඝරත්නියත් එක්ක කොසල් රට සැරිසරන වෙලාවක එක්තරා ප්‍රදේශයකදී මඳ සිනහාවක් පහළ කරපු වෙලාවක තමයි මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ. කවුද මේ මඳ සිනහ පහළ කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ? ආනන්ද හාමුදුරුවන් වහන්සේ. හොඳයි, අපි ඊළඟට හයශ්‍රේණියේ තුන්වෙනි පාඩමත් දෙවෙනි පාඩම වගේම සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ, පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා කෙටි සටහන්, ඒ වගේම අනිත් පාඩම් වලට අදාළ දේවල් ඉගෙන ගන්නට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.